අම්ම කෙනෙක් වෙන්න පින් කරන්න ඕන වගේම ගොඩාක් කැපකිරීම පරිත්‍යාගයන් කරන්නත් ඕන මතකයිනේ අපේ කලින් වීඩියෝ එකේ කොන්දෙන් පහලට හිරිවැටෙන්න බෙහෙතක් විද්දා දැන් ඉතින් සිසේරියන් සත්කම කරන ප්‍රසවහා නාරි වෛද්‍යවරිය විසින් නිසි ලෙස සත්කමට අවශ්‍ය ලෙස හිරිවැටි ඇද්දයි මෙලෙස පරීක්ෂා කර බඩේ පහළ ප්‍රදේශය මේ ආකාරයෙන් සියුම් ලෙස කැපුමක් යොදනවා මෙය PF නැත්නම් low abdominal fenestial incision ලෙස නම් කරනවා ප්‍රථමයෙන් සමට යටින් නැති මේදය උදරයේ යටි ප්‍රදේශයේ ඇති මාංශ පේශි හා ඒවා ආවරණය කරමින් නැති පටක කෙමෙන් කෙමෙන් වෛද්‍යවරිය විසින් ඉතා සියුම් ලෙස ඇතුලේ සිටින දරුවාට හානි නොවන ලෙස හා අධික ලෙස රුධිරය වහනය නොවන ලෙස වෙන් කරනු ලබනවා මේ අවස්ථාවේදී සියලුම කාර්ය මණ්ඩලය මව සහ දරුවා ගැන ඉතා දැඩි අවධානයකින් පසු වෙනවා වෙන් කරනු ලැබූ පටක මෙලෙස සහායක වෛද්‍යවරිය විසින් ඉහළට කතුරු මාර්ගයෙන් රඳවා ශල්‍ය කර්මය කරන ප්‍රදේශය මනාව නිරාවරණය කර සහාය ලබා දෙනවා මෙලෙස ගර්භාෂයේ පහළ ප්‍රදේශයේ ඔස්සේ දමන කැපුමකින් දරුවාගේ හිස ප්‍රදේශය ප්‍රථමයෙන්ම ඉතාමත් පරිස්සමෙන් නිරාවරණය කරනු ලබනවා මෙලෙස උදරයේ ඉහළ ප්‍රදේශය තෙරපීමකින් හෝ ෆෝසෙප්ස් නැතිනම් අඬුවක් දැමීම මාර්ගයෙන් දරුවාගේ හිස මවගෙන් ප්‍රථමයෙන්ම ඉවත් කිරීම සිදු කරනු ලබනවා එලෙසම මේ ආකාරයෙන් සැනකින් පිටින් වැලේ දරුවාට සම්බන්ධ කොටසද ඉවත් කර ඒ කතුරු දෙකක්ද මා තද කර දසමසක් දරුවා පෝෂණය ඔක්සිජන් ලබාගත් පිටිනි වැලෙන් දරුවා සහ මව වෙන් කරන මොහොතයි මේ ඔබ දකින්නේ පෞල් සෞඛ්‍ය සේවිකාව විසින් උපන් දරුවා මේ ආකාරයට හොඳින් උඩුසුම් ස්ථානයක පිස දමන අතර නොමේරු ලදරු ඒකකයේ වෛද්‍යවරුන් විසින් මෙලෙස පරීක්ෂා කරනු ලබනවා මේ වන විට දරුවා පළමු හුස්ම ගනිමින් ඉතා විශාල පරිණාමණයකට ඉතා කෙටි මොහොතකින් ලක්වන්නේ මවගේ ගැබෙන් සදාකාලිකව සමුගනිමින් දරුවාගේ සාමාන්‍ය පෙනුම සමේ පැහැය අතපය නිරීක්ෂණය කරමින් අම්මාගේ පෙකිනි වැලේ අග කොටස නිසි ලෙස මේ ආකාරයෙන් කපා ඉවත් කරනවා හැම අම්මෙක්ගෙම දෙසවනේ රැඳෙන මේ දරු හැඬිල්ල ඇයට සදා සංගීතයක් වනවා පමණක් නොව සාර්ථක ලෙස මෞකිරි දීමට පවා එය හේතු සාධක වන බව බොහෝ වෛද්‍යවරුන්ගේද මතයක් වෙනවා වෛද්‍යවරිය විසින් දරුවාගේ හදවත පෙනහැල්ල මේ ආකාරයෙන් පරීක්ෂා කරනවා එමෙන්ම වෛද්‍යවරිය විසින් ඉතා සුපරීක්ෂාකාරීව දරුවාගේ මුඛයේ උඩුතල්ලේ විවිධ වර්ධන දුබලතාවයන් ගැන සොයා බලනවා හදවත රුධිර සංසරණය පෙනහැල්ල ඉතා විශාල වෙනස්කම් සමුදායකට මුල පුරා ඇති අතර ඒ වෙනස්කම් දරුවාගේ පැවැත්ම මේ ලෝකයේ තහවුරු කිරීමට ඉතාමත්ම වැදගත් වෙනවා එමෙන්ම අවසානයේදී දරුවාගේ ගුදයද මේ ආකාරයෙන් පරීක්ෂා කරනවා මේ අතරතුර ප්‍රසවහා නාරි වෛද්‍යවරිය විසින් අම්මාගේ ගර්භාෂයේ වැදෑම හා ප්ලැසෙන්ටා එක සම්පූර්ණයෙන් ඉවත් කරනු ලැබ මවගේ ගර්භාෂය ඉතා සුපරීක්ෂාකාරී ලෙස තව දරු ගැබකට සුදුසු වන ලෙස උරා ගන්නා මැහුම් වලින් මසනු ලබනවා මේ කාර්යයට සහායක වෛද්‍යවරියත් හෙදියත්
ඉතාමත්ම යහසුලු ලෙස සහාය දැක්වීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අතරතුර මවගේ රුධිර පීඩනය, නාඩි හුස්ම ගැනීම සහ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඛණ්ඩව පවත්වා ගැනීම මෙලෙස නිර්විදන වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබනවා. ඔබ මේ දකින්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය විසින් දරුවාගේ අංකය සහිත ලේබලයක් මවගේ අතේ බඳින ආකාරයයි. මෙය දරුවාගේ අතේද බඳින අතර එය දරුවා හඳුනා ගැනීමට වැදගත් වෙනවා. ඔබ රෝහලට එන විට රැගෙන එන රෝස පාට නිල් පාට කුඩා ඇඳුම් මායිත්තම් වලින් දරුවා මෙලෙස සරසා අපි මේ සූදානම් වන්නේ කිරි කැටියා මව වෙත ආදරයෙන් රැගෙන යන්නයි. දරුවා දුවෙක් පුතෙක් කියලා අම්මට පෙන්නලා පුළුවන් වුණොත් කිරි චුට්ටක් පෝලා දරුවා නොමේරු ලදරු එකකට හෝ වාට්ටුවට ගෙන යන්නේ අම්මා ශල්‍ය කර්මය අවසන් වී නැවත පැමිණෙනකම්. ශල්‍ය කර්මයේ අතරතුර නිර්වින්දන වෛද්‍යවරයා විසින් සුදුසු ඖෂධ මෙලෙස වරින් වර ඔබට ලබා දීම ශල්‍ය කර්මය පුරාවටම සිදු කරනු ලබනවා. ප්‍රසවහානාරි වෛද්‍යවරිය කෙමෙන් කෙමෙන් ඉතා සුපරීක්ෂාකාරීව කපා වෙන් කළ විවිධ විවිධ ස්තරයන් මෙලෙස මසා නිම කරනු ලබන්නේ ශල්‍ය කර්මයටගත් උපකරණ ගෝස් වැනිද හෙද කාර්ය මණ්ඩලය විසින් ගණන් කිරීමෙන් අනතුරුයි. අවසානයේදී සම මෙලෙස උරගන්නා මැවුම් වලින් මසා නිම කරනු ලබනවා. මව මෙලෙස තව ස්ථානයක රඳවා ඇයගේ රුධිර පීඩනය ශරීර වේදනාව රුධිර වහනය වැනි නොයෙක් දෑ පරීක්ෂා කරන අතර මේ සියල්ල ස්ථාවර වූ පසුව ඇයව නැවතත් වාට්ටුව කරා යොමු කරනවා. සත්කම නිර්වින්දනය දරුපතට අදාළ සියලු කරුණු වෛද්‍යවරුන් විසින් මෙලෙස ලියා තබන අතර මෙය ඉතා වැදගත් ලිඛිත සාක්ෂියක් ලෙස හැම අවස්ථාවකදීම සලකනු ලබනවා.